But that's a thematum, I think, on the gram, niladari baget, you know, kilamon, want to know this second them, ma. It maget channel like a good denic balana with makes them seen the United thing. It makes them make a tibden and what a kadapo. Pigoda, Kalatisabalanit exams tibun, hey, thing on December decat, you know, gram, niladari bagating. If it could up kind with us and last, you know, kilamanda, no, I think, oikulangi, what a denic have a prashna tika, nadakata, yota. උත්තර කතා කරන්න තමයි ආවේ. ඉතින් මෙහට දාපු ලෙසන්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාන්නම් ඔයගොල්ලන්ට වීඩියෝස් බලන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට තව මොනවා හරි IQ වලට අදාළව ගැටලු මොනවා හරි වෙනම ගානක් ඕන නම් මම ට්‍රයි කරන්නම් වීඩියෝ එකක් ගේන්න. ඒකනත් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට තියෙන ප්‍රධාන ගැටලු ටික අද මම කතා කරන්න හිතුවා මේක ගැන. ඉතින් ගොඩක් අය අහනම Application I done about the killer eating mamita carino tala tina, vidak kidus salakila tino, exam make a application call karama, then be natan and tana beha. It in Samaralama in no again than what the hai, timibang, goda, kalgil, tina gutta. Ita dana beruna, then dana polo and the hanawa, eating him and dana polo and kamakna hai. I dina dirga kalot erin eating erisa, dina dirga kirimat samaning, new bagget application nigadan. Masia kalikal denon and itening hat a tamai. ඉතින් ඒ නිසා හැම ආපහු සරයක් දැන් විභාගෙ තියන්න යද්දී ආපහු ඇප්ලිකේෂන් එක දැනින් ඒ හැකියාවක් නැහැ. ඉතින් වයස් සීමාව අවුරුදු 35 වෙනකල් තියෙනවා. ඒ නිසා එපාර ගැසට් වෙච්ච වෙලාවක දාන්න පුළුවන් මං දන්න විදියට ගොඩක් කට්ටිය අවුරුදු 25ටත් අඩු අය තමයි මේ ගැන අහන්නේ. ඉතින් ඒ නිසා ආයි බාරක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි මම දැනගත සමහර අය මේ ග්‍රාම නිලධාරීන්ට තියෙන කාර්යක්ෂමතා කඩේ විභාගයටත් ඇඳුම් පත්‍ර දාලා තිනවා මේක කියලා හිතාගෙන. ඉතින් ඒක පාසනොත් දෙයිද හනවා. ඉතින් ඒක ග්‍රාම නිලධාරීන් බදවා ගැනීමේ තරඟ විභාගය නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක ලිව්වා කියලා වැඩක් වෙන එකක් නැහැ. ලියන්න එයිද කියලත් හරියටම කියන්න බෑ. මේක ග්‍රාම නිලධාරී සේවයේ යෙදී සිටින කෙනෙක් නෙවෙයි කියන එක ඇප්ලිකේෂන් එක යවද්දී දැනගන්න නිසා ඒ විභාගය ලියන්න එයිද කියලත් හරියටම කියන්න බෑ. ඉතින් ඇත්තට මේක ලියලා තේරුමකුත් නැහැ. ඉතින් ඊට පස්සේ ගොඩ දෙනෙක් අහනවා අනේ තාම ඇඩ්මිෂන් එක ආවේ නැහැනේ කියලා. ඉතින් ඒකෙන තමයි විශේෂයෙන් කතා කරන්න ඕනේ මේ වීඩියෝ එකේ. මොකද විභාගයට ඇඩ්මිෂන් එක මාසයක් කලින් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් 10ක් වගේ කලින් තමයි එන්නේ. මට කලින් ඇවිල්ලා තියෙන දවස් එක බලද්දී සාමාන්‍යයෙන් අපිට වීකෙන්ඩ් එකක් අනිවාර්යෙන් අහු වෙනවා. විභාගෙත් ගොඩක් දුරට තියෙන වීකෙන්ඩ් වලනේ මේ වගේ එක්සෑම්ස්. එතකොට ඊට කලින් වීකෙන්ඩ් එක අපිට අප්සන සාතික කරගන්න කල් ඇතුව තමයි ඇප්ලිකේෂන් එකේ සමහර ඒවට සති දෙකක් වගේ කලිනුත් එනවා. අති එකහමාරක්වත් කලින් ඇඩ්මිෂන් එක ඔයගොල්ලන්ට එනවා. ෆෝන් එකට මැසේජ් එකකුත් එනවා ඇඩ්මිෂන් දැන් ඉෂුව කරලා තියෙනවා අලර්ට් එකේ ඉන්නවා ඇඩ්මිෂන් එක වට හම්බ වෙයි කියලා. ඉතින් එක තැපෑනේ ඇඩ්මිෂන් එක එනවා. ඉතින් ඒ නිසා ඔන්න ආවේ නැතොත් තමයි බලන්න ඕනේ. ඉතින් සති එකහමාරක් ඇතුළත අනිවාර්යෙන්ම ඇඩ්මිෂන් එක ඔයගොල්ලන්ගේ ගෙදරට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ නිසා ඔන්න බලාගෙන ඉන්න ඇඩ්මිෂන් එක ඔයගොල්ලන්ට එයි. ඉතින් ඊළඟට එක්සෑම් එක ගැන එක්සෑම්කට රෙඩි වෙන්න ඕනේ ඇති ගැන එක්සෑම් එකට එන පාඩම් ගැන ගොඩාක් වීඩියෝස් මම හිතන්නේ අවුරුදු දෙකකට කලින් චැනල් එක පිරෙන්න කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට තියෙන්නේ ටික බලන්න. ඊට අමතර මම ඉස්සලක වගේ ලෙසන් එකක් ඔයගොල්ලන්ට අවශ්‍යයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ දවස්වල නම් ගොඩක් කාර්ය බහුලයි. ඉතින් අද තාම හිමාරි වීඩියෝ එකක් කරන්න වෙලාවක් හම්බුනේ. ඉතින් ඒ ඉඳ හදිස්සියම මේ වීඩියෝ එක දාන්නේ ගොඩ දෙනෙක් මේ ගැන ප්‍රශ්න කරපු නිසා. ඊළඟට තව පිරිසක් ඉන්නවා මේකට ක්වොලිෆිකේෂන්ස් නැතුව දාලා තියෙන අය දැන් රිසල්ට් එක හදාගෙන තියෙනවා. මම බේදකින්ද මන්ද අහනවා. ඉතින් එතනදි කියන්න ඕනේ දවස්වලත් මං කිව්වා ඔයගොල්ලන්ට විභාගෙට දාන්න සුදුසුකම නැත්තම් දාලා වැඩක් නැහැ. මොකද විභාගෙට ආයුධම් කරන දවසට අදාළ සුදුසුකම තියෙනවද නැද්ද කියන එක තමයි මෙතනදි සොයා බැලීම සිද්ධ වෙන්නේ ඉන්ටර්වයු එකට ගියාට පස්සේ. ඊළඟට තව කට්ටිය අහනවා ඉන්ටර්වයු එක ගැන. ඉතින් ඉන්ටර්වයු එකේදී ඒගොල්ලන්ගේ සර්ටිෆිකේට් ටික බලන එකට අමතරව තව ලකුණු දීමක් සිද්ධ වෙනවා. ඉතින් එතනදී ඔයගොල්ලෝ ගමේ තියෙන සමිතිවල සභාපති ලේකම් තනතුරු දක්වලා තියෙනවා නම් ඔයගොල්ලන්ට එතන වැඩිපුර ලකුණක් හමු වෙනවා. මොකද ලකුණු දෙනවා ඔයගොල්ලන්ටම ග්‍රාමධාරී කියන්නේ ගමේ ප්‍රධානියෙක් විදියට වැඩ කරන්න ඕනේ. එතකොට මිනිස්තු මෙහෙවල වැඩක් කරගන්න ඉතින් නායකත්ව ලක්ෂණ තියෙන්න ඕනේ පුද්ගලෙක්ට තමයි මේ තනතුර ලැබියුත්තේ. ඉතින් ඒ නිසා ඒකට ඒ වගේ කෙනෙක් සුදුසුයි. ඉතින් ඒ හින්දා එහෙම තනතුර තියෙන කෙනෙක්ට වැඩිපුර ලකුණු මේ ඉන්ටර්වයු එකේදී හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මගේ පෞෂය මේ දේවල් ටික
තියෙනවා. ඉතින් විභාගලියන්න ඇදීම තනතුරක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්නම් තමිතියක් මහරි කරනවා නම් ඔයගොල්ලන්ට ඒක වටිනවා මෙතන මේ ඉන්ටර්වයුව එක කොට දාගන්න. ඉතින් ඒ ටික තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඊළඟට රිසල්ට් ආවට පස්සේ ඉන්ටර්වයුව එකට ෆේස් කරන හැටි. එනවම කතා කරන්න පුළුවන් ඉස්සරහට වීඩියෝ එකකින්. ඉතින් මේ වෙලාවේ කියන්න තියෙන ඉස්සලාම එක්සෑම් එකට රෙඩි වෙන්න, එක්සෑම් එක හොඳටම කරගන්න ඕනේ. ඉතින් ඉන්ටර්වයුව එකට යන්න ඉතින් ලියලා රිසල්ට් එන්නත් කාලයක් යනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි විභාගෙට හොඳින් මහන්සි වෙලා යන්න. අනිත් එක තමයි මම මෙතනදිත් කියනවා, ආදරණට අස්සාවක් කරන කෙනෙක් නම් අස්සාවෙන් අයින් වෙලා නම් ලෑස්ති වෙන්න එපා. අනිවාර්යෙන් ඔය දෙකම කරගෙන යන්න. මොකද මේකට බඳවා ගන්න බොහොම සීමිත පේසක් විතරයි. එකපාරක් 3000ක් කියලා තිබ්බා, 4000ක් කියලා තිබ්බා. කොට්ටාෂ මට්ටමෙන් දෙනවා කියලත් කියනවා, ඩිස්ත්‍රික් මට්ටමෙන් දෙනවා කියනවා. ඉතින් අපි හරියටම බලමු කොට්ටාෂ මට්ටමෙන් තමයි ගොඩක් කරලා දුන්නා කියන්නේ. එතකොට ඔයාගේ කොට්ටාෂ වේකන්සි අඩු වුණොත් ඔයා උපරිමලක් උණු අරගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳටම මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා තියෙන දේ අතහැරලා නම් යන්න එපා. ඔයාටපත් වීම වුණත් ඒ දේ යන්න කලින් ඉන්න රස්සාවෙන් අයින් වෙලා යන්න පුළුවන්. එහෙම නැතුව මේ විභාගෙට ලෑස්ති වෙන ලාවේ තියෙන රස්තාව අතහැරගෙන නම් යන්න හදන්න එපා කියලා මම ආයෙත් කියනවා. මොකද තරඟ විභාග කියන්නේ තරඟයක්. තරඟයට මූණ දෙන්න ගොඩක් අය ඉන්නවා. තව ළමෙක් අහලා තිබුණා කී දෙනෙක් විතර ලියයිද කියලා. මේ ගාන නම් ගෙස් කරන්න ඇහැ. 120,000ක් විතර ලිව්වා කියලා කතාව ලියන්න දැම්ම කියලා කතාවක් තියෙනවා. කර්මනා කරන සෙවන්ඩලාරි විභාගය නම් ඉතින් මේ විභාගය ගැන නම් එහෙම සඳහනක් නෑ. හැබැයි ඉතින් ලොකු ගානක් තාල ඇති කියලා මම හිතනවා. මොකද වයස් සීමාව 35 කරලා තිබෙන නිසා 30 කියපු එකෙත් එක්ලක් ඇප්ලිකේෂන් දාලා තිබ්බනම් මේකේ ඊට වඩා වැඩි වෙන්න තියෙන ඉඩකට ගොඩක් වැඩි. ඉතින් ඒ හින්දා ගොඩක් මහන්සි වෙන්න වෙනවා මේ භාගෙ කොට දාගන්න. මේ අතරේ ක්වොලිෆිකේෂන් එක නැතුව දාපු කට්ටිය ඉන්නවා නම් ගොඩක් ඔන්න තියෙන කෙනෙක්ට චාන්ස් එකක් තියෙනවා. හැබැයි ඉතින් අපි ඒක හරියටම දන්න ඔයා නැති මහන්සි වෙලා මෙතන ප්‍රශ්න පත්‍රය දෙකට 80ක් 90 ඊටත් වඩා ලකුණු ගන්න මහන්සි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට බය නැතුව කියන්න පුළුවන් මේ ජොබ් එක වලට අනිවාර්යෙන් හම්බ වෙනවා කියලා. පොත තරගේ වැඩි පන්ති ගොඩක් තියෙනවා, ළමයි ගොඩක් මහන්සි වෙන හින්දා. ඉතින් හැමෝටම සුබ පතනවා විභාගේ හොඳට කරගන්න ලැබෙන කියලා. ඉතින් ඔන්න තව කාලේ තියෙනවා. හැබැයි ඔන්න දැම්ම වැඩ පටන් ගන්න කිසිම දෙයක් අල්ලල නැති කෙනෙක් ඉන්නවා නම් බල බලින් නැතුව දැම්ම වැඩේට අත තියන්න. මොකද නැත්තම් ඔයගොල්ලන්ට කාලෙන් මැදි වුණා කියලා හිතෙන්න පුළුවන්. අනේ ජාති ගාන දැක්කමම ලැස්තිලා නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම නොවෙනනම් හොඳටම මහන්සි වෙන්න ඕනේ මේ ටික කාලය තුළදී. නැත්තම් එක්සෑම් එක අමාරු වෙනවා. ඉතින් එහෙනම් හැමෝටම සුබ පතනවා විභාගෙ හොඳට කරගෙන යන්න ලැබෙන්න කියලා. ඉතින් එහෙනම් ලින්ක්ස් ටික දාන්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝස් ටිකක් බලන්න. එහෙනම් අතට මං ගියලෙන්න. අලහම්.